අපි ගැනීමට බලාපොරොත්තු වෙන්නේ පිසිකල් කම් with මයිකෝබිට එමත් නතාම් මයිෝබිට් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න තමයි අපි මේ සූදානම් වෙන්න ඉති මේ මයිකෝබිට් කියන එක ගොඩක් ප්‍රහෝජනවත් වෙනවා අපගේ දරුවන්ගේ තාර්කිික දැනුම වර්ධනය කරගන්න පාඩම්මාලාව අප පාසල් දරුවන්ගේ තාර්කික දැනුම හැකියාව වර්ධනය කිරීම උද්දෙසා ෆන්ේශ එකත් එක එකතුවෙන යන වැඩසටහනක් මේ නොමිලේ දරුවන්ට ලබා දෙනවා ඔබ දරුවන්ගේ පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා මයිකෝබිට් එක කියන්නේ මොකක්ද කියලා ඔබට දැන් ගැටලුවක් ඇති දරුවනේ මයිකෝබිට් එක කියන්නේ මේ ඉතාමත් පුංචි සාමාන්‍යෙන් ATMම් කාඩ් එක විශාලත්වයට වගේ සමානකමක් තියෙන දෙයක් ඇති මේ ඔබට විස්තරතර දීලා තියෙනවා මලමී පණහා වැඩිකිරීම හතලිහ විශාලත්වයකින් යුක්තව තමයි මේක තියෙන්නේ ඒවාගේම මේ මයිකෝපිට් එක කියන නිල් පැහැති මයිකෝබිට් එකක් මෙදන දීල තියන්නේ තවත් වෙනස් පාට වලිනුත් මයිකෝබිට් තියෙනවා ඉතින් මේ ඔබ දකින පුංචි බල්ප්ටිකක් දැල්ලිලා වගේ තියෙන්නේ ඇතටම මෙතන බල්බ විසි පහක් තියනවා මේ ඒ බට්න එකක් සහ බී බට්න එකක් කියලා බටන දෙක කපුත්තියෙනවා ඊට අමතරව බිින්ඩුව එක දෙක තුනයි වී සහ ජීවිියෙන් ඩී කියලා තියෙන වෙන මේවත් වෙනමම අපිට මේ බටන විදිියයට ඇතක්ෂන් සිඩියට බටනෙම ඉක්ෂන් සිදිියට මේක ක්‍රියා කර ගැනීම හැකිය අවතියෙනවා මෙ පිළිබඳව ඉදිරියේදී අපි කතාගමබහි ඇයි අපි මයිකබිට් පාවිච්චි කරන්න කියලා දැන්කල්පනා කරන ඇතටම මේ අපිවපුට් එකක්ි අම්කි පලෝග්‍රයම් එකලියලා එක අව්පුට් එක අපිට බලාගන්න මොන වගේ දෙයක්ද මේක කියලා ඒක අත්ට දහම තමයි දරුවන්ගේ ඇතටම එකට ආසාවක් ඇතිවෙන් ඉතින් ඒවගේම ඔගුරට අලුත් දේවල් නිර්මාණය කරන්න අලුත් දේවල් හිතන්න පුරුදු වෙන දෙයක් තමයි ඒවගේම මේකේ ගොඩාක් සන්සර්ස් වර්ග ආධානයන් ලබාගන්න සෙන්සස් ගොඩක් මේකට ඇතුරත් කල තිනො ඒවගේ ප්‍රතිධානයන් බලාගන්න පුළුවන් විදිිය අපට ඩස්පේක් හදාගන්න පුළුවන් විදිහටේ ලීඩි බල්ක් තියනවා ඉතිං ඒක නිසා අි මේක පාවිච්චි කරනවා මේක ලෝකේ වෙන තරටවර දරුවුන්ගේ තාර්ගක දැර්ම පර්ධනය කරන්න පාවිච්චි කරලා සාර්ථක ප්‍රතිඵලාර ගෙන තියෙන ඒසා ලංකාවේ දරුවන් පත් මේක අපි උගන්න ලමකෝපීට් එකක ්්‍රන් සයි් දෙගනත ඉදිරි පස බිළඟ බන් බැක්සයිඩ පිටු පස කියන මේ දෙක කොහොමද සැකසිල තියෙන් ඉදිරි පස්ස පෙනුම සහ පිටු පස්ස පෙනුම ඉදිරි පස පෙනුවේ මම ගොලොන්ට ස්සෙල්ලක් පෙනුව විදියට ඉදිරිප පස්වරක් පහ බල මේ පැතරත් පහයි මේ පැතරත් මේ වාමට සසාදකට එල්ලී බල්ග විසි පහකින් සමන්විත වෙනවා ඒවාගේම ඒ බට් එකකින් ඉළඟට බීබට් එකකින් සමන්විත වවා ඒබටන එක බීබටන එකක් සහ බල්ව විසි පහක්කි වගේම බිදුව එක දෙක්ක තුනයි වෙසාහජඩ කලා තිය ෆ්‍රන්සයි් දෙක අපට ත තින්න පුළුවන්ගෙන ඔන්නොටක තම බැක්ෂයි පිටි පස්ස හැරවට පසක මෙ මෙතනින් බලන්න මෙ මේ හැඩට පපුචිතයක් තියෙනවා මේ ඇටනාවක් ටතැ නාවවන් මේ එළඟට මෙතන යබ පෝ් එක තැන්ටනා කියලා නම් කල් රීසට්බට් එකක් තිේෙනවා එළඟට බැටරි පැක්ක එකට මේ සම්බන්ධ කරන්න පුළුවන් පෝසෙස්ස එක ඉළකටම තියෙන බල මේ තියන් පොසස එකක් ීල දෙන කෝම්පාස් එකක් දිශාව බලාගන්න ඒ වගේ අපි ටක්සලෝමීට එක දෙක යෙන වේගය බලාගන්න පුළුවන් අපට ඉ අම තර බලන් මෙමර ිබ සමාගම තමයි මේ මයිකබිට් නිර්මාණය කලා තියන්නේ දරුවන්ගේ දැනුම පර්ධනය කර ගැනීම සඳහා ඟට වන්සයි් කියල බරොත් ඇත්තටම මේක තවදුරටත් පැහැදිරි කරවා මේ එද බල්බ විසිපහ මෙ වෙන වෙනම පෝග්‍රෑම් කිරීමේ හැකියාව පවතිනවා ඒවාගේම මේකින් අපිට පින්තූරයක් නිර්ම පෙන්න්නන්න එහම ත අකුරක් නම්බ එකක් වගේ පෙන්න්න ගැනීමේ හැකියාව තියෙන ්ට ඉන්සයි කියල මෙතර තවත් තියෙනවා අපිට බටන්ස් ගැන ඒබට් එක සහ ්‍රීබට් එක කියලා දාන වශයෙන් බාටස් දෙ එකක් මේ පැත්ති අපි දකිනවා මෙ ප්‍රස් කිරීම වගේ අපිට කමාන්ස්තේල්න පුළුව හුදාහරටයක් විදිට ඒ බටන එක ප්‍රස්කරෝතින් මෙතන ඒ අකුර පිින්ටෙන් හදාන්න පුළුව බට එක ප්‍රිස්කරුත් බ අකුර පින්ටන හදල්පුළම මේ බටන දෙ එකකම ප්‍රිස්කර සී අකුරක් වගේ පෙන් ඒවාගේ අපි කලික්කන්න බටන එකනුව නැත බටන දෙකමනුව ව ප්‍රස් කිරීමෙන් ලබාදෙන කමාන්් දෙනුව මෙතන අපිට ඒකටඒ හඳන ගෙන එකට අදාළ වැඩි සටහනක් නිර්මාණය කිරීමේ හැකියාව පවතින. ඉළඟට මම කතා කරන්නම් පින්ස් ගැන එතින් මෙතලෆිින්ස් විසිපහකින් සමාන්ධතන මේ පුංචි පිෙනුත් එක්ක කුඩාව තියෙන ඒත් එක් ඉතින් ලොකුව තිය ටි ගැන ැලුවොත් අපට බිදුුව එකස් දෙක සහ තුනයි වී සහ G GD කියල කියැ ග්‍රවු් එක එහමත් ඇත්තා රිනාගුවේ කිය කියන්නේ වෝල් තුනකින් සම්බන්ධ දෙෙනවා මේ ධනාක්වයක් සැල කිරිවේ හෝල්ඩ වියඩි කෝෂයක් ගැන කල්පනාකරොත් දාලාග්‍රයක් සාරිනාග්‍රයක් තියෙනවා ඒ වගේ මේ තුනයිද කියල කෙනන දනාක්වය ජන්ඩ කියල කියන්න විනාක්වය ඉතින් මේ දෙක පරය වයර් දෙකක් සම්බන්ධය කිරීමින් අපිට අවශ නම් බල් දෙ එකක් දල්වා ගැනීම කුඩා එ බල් දෙයක් වගේටල්වා ගැනීම හැකියාව තියෙනවා ඉලකට අපි කතා කරපු ස්තල්ලත් කතාකරපු මේ ලයිට් LED බල් විසිපා ඇත්තටම මේක බල්පටි විසිපහක් වෙතරක් නෙ මේ සන්ස එකක් විදිහට මෙයාට ක්‍රියා කරන්න පුළුවන් පති මේ බාහිර පරිසරයේ තියෙන ආලෝකය කොතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා ග්‍රහණය කරගෙනෙක් බලාගැනීමේ හැකියාව මෙහට තියෙන අපික පෝග්‍රම් එකක් තුළින් අගේයකින් නිරූපණය කරල පෙන්න්නලත් පුළුවන් මේක සංස එකක් විදියට ක්‍රියා කරන්න බල් බසි පයි වගේවඔවුත්්පුට් එක විදිට අවුත් පුට් එකක් දෙන්න තේක පවිච්චි කරවා ර බාහිල පරිසරයේ තියන ෂ්නත්වය මනින්න පුළුවන් සස එකක් ටෙම්පරේජෙන්ස එක ඉති හැබැයි මේ ටෙම්පරේජ සන්ස එක මනින උෂ්නත්ය ඇත්තටම නිවරිදිම උෂ්නත්ය නෙවෙයි. පුංචි දෝෂයක් පවතින්න පුළුවන්. ඉති ඒක නිසා ඔහුල් ඇත්තටම මේක භාවිතා කරන අවස්ථාවක හරිගෙන හොඳ ප්‍රෝග්‍රම් එක කම් කරනවන්න නම් ඉති ඔගොල්ොට ඇත්තම එක ගන්න වෙනවන ඔයාල වෙන උෂ්නත්තමානයකින් හරියට මැනලා සහ මේකින් ලබා දෙෙන උ්නත්වය බලලා ඒ දෙක අතර දෝෂයක් පවතිනවනම් ඒ දෝෂය ඉවත් කරගෙන පෝග්‍රෑම් එක හැඩසවන්න ඕන අපි විද්‍යාවිදින අර සම්හර පරීක්ෂණ කරනකොට මූලාංක දෝෂය කියල කතා කරනඒ මූලාංක දෝෂය ඉවත් කරන අප ගෝග්‍රම්ස් කරන්නකොට අපි ප්‍රට්ටිකර්ස් කරනට අන්නේ වගේ. ඉතින් මේකෙදිත් ඒ දෝෂය පුංචි දෝෂයක් එන්න පුළුවන් අන්සකයක් දෙකක් වැඩි වන්න හරි අඩුවෙන් හරි අන්න ඒව හඳුනගෙන ඒ අඩු වැඩිවීම හඳනාගෙනවර ලපි වැඩ කටයුතු කරන්නලෝ. ට අපි එක්සරෝමීට එක ගැන කතා ගන්න යි එක්සමීට එකද මේකට මේ බයිකෝබිට් එක චලනය වන මොන දිශාවකට චලනය වනවති කියලා හඳුනා ගැනීමේ හැකියාව දයනො මේ සේන්ස එක මේ ඇතුලම තියෙන නිසා ඉතින් බොහොම පහසුව නොව මේ වැරගතින් මේ වස් මේ මේකින් දිශාවන් නස්සේ ගමන් කරන එක හඳුන ගන්න ප්‍රතිම හේලේ වගොත් හඳුර ගන්න පුළුවන් එ ඇල් කරෝ එම වැට ෙනවනිගුඩේ ම් පහට අතාරණ වගේ අවස්ථාව ඒ හැම දෙයක් මෙයාට ග්‍රහණය කර ගැනීම හැකි අතනයාගේක ස්ථානක රසදිය බිින්දුවක් දාලා ඔය පඇතුලේ ඉතින් ඒ රසදිය බින්ඳුව ගමන් කරන විදියන්ුව තීරණය කරන කර තමයි ඕකති ඇත්තටම ටෙක්නනිකල් පැත්ත ගැන ඔගොල්ොට කියන්න තියෙන්නේ සරලව ඉතිං මේකදී ඔගොල දැනගන්නන මෙ මේවා සෙන්සර් රෝලින් ගණඩ පුළුවන් ශේක එකක් වගේම අපි ඇල කිරීමක්ඒ ළඟට ෆ්‍රීෆෝල් එකක්යැ බමට වැටන එකක් ඒ වගේ දෙයක් ්‍රහණය කරගන්න පුළුවන් කෝම් පාස්ස එක තියනෙනවා ඉතින්ඒ අපිට බලාගන්න පුළුවන් ඉති ඇතටම කෝම්පාසයකින් අපිට උතුර දකුණ බලාගන්න ඒ වගේ දිශයම් බලා ගන්න පුළුවන් දයේදේම එකකන් කරන්න පුළුවන් එ රේඩෝ ේඩිය සිගනල්ස් මෙයා පා විච්චි කන්නවා කමිනිිකේශන්ට විකාමාන්ස් අපිට දෙන්න පුළුවන් ඇති දත්ත හුවමාරු කරගන්න වයල්ල ත්‍රදියට වයර් නැතුව පාවිච්චි කරන්න විද්‍යත මෙයා රේඩියෝ වස් පාවිචි ගොඩක් පවපුල් රඩියෝ වස් ගන්න සාමානය සැකියවුතු දුරට ගෙනන්න පුළුවන් ප්‍රට්ි කල් ක්ටස් කළ බලන්න පුලුවන් තරන් පවවපුුල් ෙඩියෝ වස් මේගේ තියෙන ඉ එකද මයිකබිට් එකක් සහතාව මයිකබිට් එකක් අතර සබඳතාවය ඔන්න ගන්න වගේ දෙවල්වට පිට පවිචි කරන්න පුළුව. බ කිය ලෝජ බ්ලුටත් එකක් තියෙන්නේ ඒ අතිකින් රඩියෝ වේ උස් වගේම තමයි මේකර තරමක් ගොඩක් පවෆෝරඩම බ්ලුත් එකක් නෙවෙයි තියන්නේෙ වට සාමාන්‍යෙන් අපිට ෆෝනක් අතර ලප්ටප් එක කතරට ටැබ්ලට් එක අතර වගේ කමිනිිකේෂන් එකක් කර ගැනීම හැකියාව මේක තියෙන. පස එක ති මේ පොසෙස්ස එක ගැන ගන්න කොට ද ඔුළ දන්නවා එයා තමයි දත්ත සැකසීම සිදු කාන්ට ඒ නිසා ප්‍රසෙසර එක ගුත්මකට අන්තර් ගත කල්ලා තිහා එට ඉන්ටෆේස් මෙ මේ ුස් ඉන්ටෆේස් එක පාවිච්චි කලා මේ මයික USBය එකක්තිය මේගේ පොට පුංචි USB එකක ගෙතින් ඒක පවිච්චි කලා හරියට ඔොල්ගේ මෝබයි ෆෝන් එකලට ස්මර්ට ෆෝන් එක පරිගණකයට සම්බන්ධ කරනකොට වගේ අන්නේ වගේ කේබල් එකක් පාවිච්චි කලා එරි මෙන මේ මයිකරෝබිට් එක පිට මෙ මේ මනි USB එක හර හා අපි ලැප්ටෝ පේකට නැතන් කම්පුත එකකට සම්බන්ධ කරගැනීම හැකාව පෞතිනවා ති මේ න් සයිඩ් එක සහ බැක්සයි් එක ගැන අපි කතා කර මුලින්ම මේ මයිකෝිට්ගේ බැක්සයිඩ් එක ගැන හිල්ල බලු බැක්සයි්ගේ තියෙනවා රීසෙට් කියලා බට් එක ඉති රීසට් කිය බට්න එකින් ගෙරන කාරය තම පරිගනක වැඩසට හනක් කියලා රන්වමෙන් තියෙනවස්ථාවක අප මේ රීසට් එක ටෙස්කරෝතින් එයා මුල ඉඳල ඇවතවාරය පග එක වැඩ රීසිට් මුල් සිට නවතත් වැඩ කරන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ පෝග්‍රෑම් එකක් මේ ලියල බලන්න ඕනේ අපි කොහොමද මයික්‍රෝබිට්ට් එක එක වැඩ කරන්නගැලති මේ කරනකොට පලවිනිියම් අපිට මේ නම් වන් කියල දාලා තියෙන විදිහට කේතැන කොටස්ටික න කෝඩීින්ස් ටික කරන්න ඕ ඒළඟට මයිකෝබි් එක මේිෝඩස් ලියල්ලයි ති අපි ඒම පුළුවන් අවප් එක බලන්න මයිකෝබිට් එකක් තියෙන කෙනෙක්ින් ඕොන ඇතටම එමනම් කරන්න වෙන පි ලියල කෝඩ් එක අපට තන සමියලටර එකහෙමනතන්ගේ වෙපිටුවට වෙලා හ මේ සොට්යක ත ඩවන්නෝඩ් කරෙන කරන්න පුළුවන් ඉටන අ වශන ඇතකොට ඉතිං ඉටනෙට් තියාගෙන කරන්නත් පුළුවන් ඉටන් තියාගෙන කරන කතමකොඩක්මතක කොත් හැම ෆංක්ෂ එකක්ම වැඩ කරගන්න පුළුවන් තාමත් පුංචි මෙග බයි් ප්‍රමාණයක් තමයි මේකට වැෑ වෙන්නේ. ඉතින් ලොකුඩේට ප්‍රමාණයක් වැෑ වෙන්නෙම නෑමි ප්‍රටිකල්ට ඉ මේගෙදී අප පොෝග්‍රෑම්ි කිී කියලා බල එක අව් පුට් එතලම බලන්න සිමුලට ර එකක පුුවන් අවුහරි දරුවෙ කු ලඟද මේ වෙනකොටක් මයිකෝබිට්ක් තියෙනවනම් ඒ දරුව කරන්න මුලිම කෝඩ් එකලීට එස් කල්ල බල ළඟට මයිකෝබිට් එක පරිගණකට සම්බන්ධ කරන්න ඕ දෙවැනි පීවර විදිහයට පරිගණකයට සම්බන්ධ කරගෙන අන්න ඊට පස්සේ. අපි පුළුවන් අපේ ලියලා තියෙන පෝග්‍රෑම් එකට නමක් දීලා ඩවන්්ලෝඩ් කරගන්න මෙ මෙතනොගොල්ලට දිස්වන තැන තුන්ෙන පියවරේ දදි ව්ලෝඩ පඩිමේක් ප්‍රග්‍රම් එක ඩව්නලෝඩ කරගෙන පිලියපි කර නමදදා ලට පස අප ඒ එක මයික්‍රබිට් එක තුළට දානවා හරියට පෙන් එකකට ෆයිල් එකක් දානෝ වගේ ඒිල පොෝගමි නෝඩ් කරගන්න පෝගම් ෆල්කලටගේ රයිට්ියක් කල සෙන්ටු කියෙන් තැනදි මෙමයි ක්‍රබිට් එකට යව් නවා අපිට මේ මයිකබිට්ටක්ට අපේ පෝග්‍රෑම් එක ඉන්සට් කරන පුන්තන් දාගන්න පුළුවක් හරිම පහසු ව එක ඊඟට මෙයෝබ දකින්න මං ස්්‍රල කතා කරපු විදිට මයිකෝබිට් එක සිමියලේටෙන් වැඩ කරන අවස්ථාව ඉතින් ඒකෙදී හැඩයක් දීලා තියෙන බලන දකුණු පැති හාට එකක හැඩිය ඉතින් ඒක මයිකෝබිට් එක තුළ වැඩ කරන ආකාරය මේ සමලේට මුුදුක්කාගේ ැත සෝටයකෙම අපිට බලාගන්න පුළුවන් මුලින් මයිකෝබිට් එක ෝපන් කරට මේ කෝඩ්ස් කියල වෙනම එඩිට එකත අපි සිමලියටරගයන්න පුළුවන්මලට එක ඕපන් කරාට පස්සේ අපිට බලාගන්න පුළුවන් දෙකද ඔන්න ස්ටාට් කියලෙක් සහෆෝව කියෙක් තියදදි මෙන්න මේ මමාන්ස් දෙ එකක් තමයි මේ දකිඉන්න තියනෙ ඔන්න ස්ටාර්ට් කියලකෙන ආරම්භයේදී ආරම්භයේදී මොකක්ද කරන්නඩුව කියන ෝරව කියල කියෙන හැම වෙලායම කර කරන්න ඉතින් ඔන්න ස්ටාට් කියන කතුරලා අපිවම් ස් දෙ අද්‍යයම් මතින් එයා එක පලවෙනි පටන් ගන්න පොට වෙන ඉතරින් අතරන පෝරේව කියෙන කතුට හමිසි දෙයක් වෙන්න කියලා ගද එයා දිගටම වවී තියන උදහන්න එක රන්න ස්ටාර්්ක ම මගේ නැම දැම කලෙක චමිත් කිය චමිත්කල ප්‍රින්ට කරන්න කියහෙමනම් පලවනි පරාව චමිකල පින්ට න තතිරි නවති පෝ අඇතුරට ම මි කියල කොපි ගොත් හම නවතින් නෑ පලවෙෙනීක එක පාරක්වන්න වෙලා යා දිගටම චමිට් කියෙනක පෙන්න්න පෙන්න්න පෙන්න පන්න ඉන්න. ඔ ඕක තමයිෆෝව සාන් ස්ටර්්ික අතරතියෙන වෙනවා. මෙතන දත්ින් පෙනලොම ඔන්න ස්ටාර්් සහ පෝර්යව අතර වෙනස තමයිද මේ ප්‍රධාන වශංවගුල හඳුන ගන්න ඕන මේ පැහැදිලියොම තියනවා ෂෝවෙන් පවන් පවඔන්න එච් ගමනත මේ පෝග්‍රෑම් කරන්නයට කොට මුලින්ම මෙ මේ ඔන්න ස්ටාර්් කියන කොටසය නවතමයි වැඩ කරන්නේ. ඉතින්ෆෝයව කියනගේදී අපි ඔන් කරාට පසන කරන් කරාට පසේ අවසන් වෙන තුරුම ප ඇතුල නිල ෙන ේතන කොටස් දිගල් දිගටම වැඩකිරීම සිද්දුවෙන මෙ මේ රූප දෙක ගැන පුංචි අවබෝධයක් තියාගන්න බේසික් ඉන්පුුට්හෝසි රඩෝ ලප් ලෝජ අපරඩිට එක වැඩසිමලට එක වැඩ කරන කොට මෙ මේ කොටස්ටි එතම අපිට අවශ්‍ය කමාන්ස් ගන්නේෙ නිසා ඔයි තියෙන කොටස්තියටි පිළිබඳ පුංචි අවබෝධයක් මනසේ මතකයක් පුංචි තියෙන් ඕනේ ේසිපස් කියලා තවොට සත්ති යන සනාරරගෙන ඇ මෙහම දිගටම මේ විස්තර කරගෙන යනකොට ඔබුල්ොට තේරු මක් ඇති වෙේ මොකද මේ ප්‍රට්ිකල්ලික් කරල බලන්න ඇති ප්‍රට්ටි කල්ලික් කරල බරල ටික ටික කරගෙන යන ගමන් අපි සිද්ධාත මේ කරුණුත් අධ්‍යනය කරමු එතකොට ඔගොල්ලොන්ට උඩක් හොඳට මේක පැහැදිලි කරගන්න පුළුවන්